अर्पित अभी ते विदुली जनने पाठ में अभी अंतिम कथा करे डायनामो गैन उतार मतक डायनामो स्वागत विधि हाँ अभी मे विधि कांबिदांगरे मुखा करे चुंबक चलने करा मुखा करे कांबिदांगरे चुंबक चलने करा हागिनी पैंपेला अंदर आगे पे मेहमे चुंबक दंडा चलने करा मेतन उतर मेतन दाकुन मे चुंबक दंड अतुलट अनकोट कटुव मेपेतना मेपेतट अनकोट कटुव मेपेतट दोन ऐकियाने कटुव चलने मुखद कियाने धारावा निपत वेनो कटुव मारुवेन मुखद कियाने धारावे दिशाव मारुवेनो कियने तेरुनाद निश्चलायिनं गैल्वेनोमीटरे कटुव निश्चलाय एना विदुलिय निपद वेन्न नं अनिवार्य मोना वेन्न ओनाद चलनयक सिदु वेन्नम ओन मोकक वेन्न ओनाद चलनयक सिदु वेन्नम ओन ए चलने एक्को कंपिदांगरे वेन्न पुलुवन एहेम नैत्ता चुंबके वेन्न पुलुवन देन्नेन एक्केने दैन बाइसिकल डायनमो एक करकैवेन्ने कवुद चुंबके कवुद चुंबके मम एक गिय सतिये पेन्नुवा मतकै नैद එතකොට මෙතන තියෙන පුතේ මොකද්ද මෙතන මොකද්ද තියෙන්නේ කම්බි දංගරයක් තුල දණ්ඩ චුම්බකයක් චලනය කරනවා නේද කම්බි දංගරයක් තුල දණ්ඩ චුම්බකයක් චලනය කරනවා ඒ චුම්බකය චලනය කරන වේගය වැඩි කරොත් කටුව වේගය වැඩියෙන් දුවනවා පොටවල් ගාන වැඩි කරොත් කටුව වැඩියෙන් දුවනවා ප්‍රබල චුම්බකයක් භාවිතා කරොත් කටුව වැඩියෙන් දුවනවා එහෙනම් මට මේ නිපද වෙන විදුලි ධාරාව වැඩි කරන ක්‍රම කියන්නේ චුම්බකයේ ප්‍රබලතාව අටවලන් වැඩි කරනවා කම්බියේ පොටවල් ගාන වැඩි කරනවා වේගයේ චලනය කරන දිශාව මාරු කර ගන්න ඕන උතුර ගේන්නේ නැතුව දකුණ ගේන තේරුණා නේද උතුර ගේන්නේ නැතුව දකුණ ගේන ඇතුළට චලනය කරන්නේ නැතුව පිටතට චලනය කරන එතකොට දිශාව මාරු මේ කටුව ධාරාව නිපද වෙන්නේ නැත්තේ මොන වෙලාවටද? චලනය වෙන්නේ නැති වෙලාව. හරි? එහෙනම් අපි ඒ ටික ලියමු. ලියමු ක්‍රියාකාරකම ඩයිනමෝවක විදුලිය උත්පාදනය ආදර්ශනය කිරීම ඩයිනමෝවක විදුලිය උත්පාදනය ආදර්ශනය කිරීම රූපේට අනුව මැද බිංදුව ගැල්වනවා මීටර සම්බන්ධ කළ කම්බි දංගරයක් තුල චුම්බකයක් චලනය කරනවා. එතකොට ඇතුළට යොමු වෙනකොට බලන්න රූපේ දිහා බලන්න ගැල්වනවා මීටර කරකවන්නේ කොහෙටද? කොහෙටද කරකවන්නේ ගැල්වනවා මීටර? දකුණට. එහෙනම් ධාරාවක් නිපද වෙලා තියෙන. හරි නේද? ඊට පස්සේ නිශ්චල කරලා තියෙන. එතකොට කරකැවෙන්නේ, කටුව දුවන්නේ.
आय चुंबके इवतट गान कोट पुत्ते इवतट एक सी के लिए हदा करना बोला सी के लिए सी एक सी कर रूपे चुंबके दांगरे निवतट चलने करनवा अरे बेटे वेदगत करनो सन्नायक कंबियक तुला स्थिर चुंबकया चलने वन विट मे विदिट विदुलिया निपदेनु अट अभी वचनयाख्येन विद्युत चुंबक प्रेरणे कटोलन पुते विद्युत चुंबक प्रेरणे क्या ना विद्युत चुंबक प्रेरणे विद्युत चुंबक प्रेरणे केला कियनो मेम विदुलिय निपदानो आट तेरुनाद मत कियाने विद्युत चुंबक प्रेरणे केला कियनो प्रेरणे कियाने अर करकैवेन प्रमाणे अनुव निपद वेनवा कियन एक तेरुना नेद चुंबके कुत ओन एतोर मनवाद निपद वेन्नी विदुलिय निपद वेनवा नमक कियाने विद्युत चुंबक प्रेरणे हाईलाइट करगत्तद चुंबके चलित दिशा मार वेनकोट धारा दिशा मार वेनवा चुंबके निश्चलाइना धारावा प्रेरणे ने गैल्वेनोमीटर तंबकांबिया संबंध करने इसला गैल्वेनोमीटर संबंध करने इसला होंदी मना करानो ना पूरा अन्न टोर मुकद देवती ने विद्युत परिवारक तिंता आलेप करलती विद्युत परिवारक तिंता आलेप करलती අපි මේ නිර්මාණය කරන්න යන්නේ සරල ඩයිනමෝවක්. සරල ඩයිනමෝවක් නිර්මාණය කරනකොට ඒකට අවශ්‍ය වෙන එක දෙයක් තමයි යකඩ හරයක් ඕන, මෘදු යකඩ හරයක්. ඒ වගේම පුතේ මේකේ කම්බි දඟරයක් ඔතලා තියෙනවා. මේ තියෙන්නේ කොයිල් කම්බියක් හොඳට ඔතලා තියෙනවා ළඟ ළඟ. ඊට පස්සේ ඒක සම්බන්ධ කරලා තිනවා ගැල්වනෝ මීටරයකට.
දැන් අපි කරන්නේ එතකොට කම්බි දඟරේ තියෙනවා චුම්බකයක් මම අරගෙන චුම්බකයේ චලනය කරන්න යන්නේ චුම්බකයේ චලනය කරන්න යන්නේ අපි බලමු චුම්බකයේ චලනය කරනකොට මොන වගේ නිරීක්ෂණයක් දකින්න පුළුවන්ද කියලා දැන් මම ඔන්න චුම්බකයේ චලනය කරනවා පුතාලට පේනවා ඇති ගැල්වනෝ මීටරේ දෙපසට චලනය වෙනවා දැන් මම චුම්බකයේ චලනය කරන්න හදන්නේ ආන චුම්බකයේ චලනය කරනකොට ගැල්වනෝ මීටරේ දෙපසට චලනය වෙනවා මම වේගයෙන් චලනය කරනකොට යාගේ චලන වේගයේ මේ කටුව උත්ක්‍රමණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා මම සිමින් චලනය කරනකොට කටුව උත්ක්‍රමණය වෙන ප්‍රමාණය අඩුයි මම වේගයෙන් චලනය කරනකොට එන අපිට එකෙක් කම්බි දඟරය තුළ චුම්බකයේ චලනය වෙන වේගය අනුව නිපද වෙන ධාරාව වෙනස් වෙනවා ඒ වගේම චුම්බකයේ ප්‍රබලතාව අනුව වෙනස් කරන්න පුළුවන් පොටවල් ගණන අනුව වෙනස් කරන්නට පුළුවන් එතකොට මේ කටුව දෙපසට ගමන් කිරීමෙන් කියන්නේ නිපද වෙන ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා නිපද වෙන ධාරාව පුතේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා හොඳට බලන්න මේ කටුව දෙපසට චලනය වෙන විදියත් ඒ වගේම චුම්බකය කරකැවෙනවා කම්බි දඟරේ තුල කොටස් නම් කරගන්න स्थिर चुंबक अरे नम कर कंबी मिट्टी वट रूपे पैदि सन्नायक कंबी दंगर कोता सन्नायक दंगरे दिखलवर सूरा एक मुकट तो संबंध करोमीटर संबंध संबंध करोमीटर संबंध कर इट पास कंबी दंगर मुखद कर चलने करना එකම පැත්තට කරකැවුවත් අපි දකුණ දේ මොකද්ද පුතේ? එකම පැත්තට කරකැවුවත් අපි දකුණ දේ මොකද්ද? එයා වට භාගයෙන් භාගයට ධාරාවේ දිශාව මාරු කරනවා. හැබැයි අපි කරකවන්නේ එකම පැත්තට. නමුත් වට භාගයෙන් භාගෙ මොකද වෙන්නේ? ධාරාවේ දිශාව ධන වෙනවා, ඍණ වෙනවා. ධන වෙනවා, ඍණ වෙනවා. අපි ඒකට නමක් කියනවා ප්‍රත්‍යාවර්ත ධාරාව. කටොල්ලන් ආයි කියන්නේ प्रत्यावर्त धारा लियम निरीक्षण दंड चुंबक कर कैन बीच
දණ්ඩ චුම්බකය කරකැවෙන විට ගැල්වනෝමීටරේ කටුව උත්ක්‍රමණය වේ. ගැල්වනෝමීටරේ කටුව උත්ක්‍රමණය වේ. නිගමනය තණ්හායක කම්බි දඟරයක් තුල දණ්ඩ චුම්බකයක් කරකැවීමේදී සන්නායක කම්බි දඟරයක් තුල දණ්ඩ චුම්බකයක් කරකැවීමේදී විද්‍යුතය නිපදවාගත හැකිය. මෙය ඩයිනමෝවට සමානය. මේකට අපි නමක් කියනවා. මෙසේ විදුලිය නිපදවන නමක් කියනවා. මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. කටවලන් විද්‍යුත් චුම්බක ප්‍රේරණය. මෝවේ කාර්යක්ෂමතාව වැඩි කළ හැකි ක්‍රම.
डायनामोवे कार्यक्षमताव वैधि कल है के क्रम एकाक्तमाय प्रबल चुंबकीय कारकेवीम एकाक्तमाय प्रबल चुंबकीय कारकेवीम देख कंबी दंगरे पोटवाल गणन वैडी किरीम कंबी दंगरे पोटवाल गणन वैडी किरीम अरे दंग अभी है ना वा दाराव विदन्न कोटास देह कटे तमाय सरल दारावाय प्रत्यावर्त दारावाय क्या ने मुकाद्ध कीने का विस्तर कर ना बताला प्रत्यावर्त दाराव के ना टिकात दान नहीं मगर तो प्रत्यावर्त दाराव क्या है और वाटा बागे बागे ट देपत्त मारुए ना नहीं दाने वेना वा रीने वेना वा कटोला दाने वेना वा वर्ग देखा निपदेनाई डायनामोवकिन अरगत्म विदुलिधाराव हरिद मेक इतना एलईडी संबंध करोट एलईडी बल्बे एलईडी बल्बे निमि निमी आना एलईडी बल्बे वट बागेक दलना वट बागेक निवेन वट बागेक दलना वट बागेक निवेन मेक मोटर एकट सविकर मेक मोटर एकट सविकर या दुनट करके बल इतर वट बागे वमट करके बल इतर मेहटे अन्न बलना मेहटे अन्न बल करके बे मुखदे कंपनी मेम 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 मे ऐ दुनटे अन्न की ना वमटे दुनटे वमटे मुखद वट भाग्य भाग्य मैगे धारा दिशा मुना मारक मेतन वट भाग्य दलवा निवन मुखदे बलबे निवि निवि पत्वे इक दिखा पत्व मेतनी करके दकी कंपनिया हेब ये मेकम वियलिकोश संबंध करो वियलिकोश संबंध करो अभी दकीन एलईडी अना मुखद हरियट धनरी तिबुनो दिगटम पत्वेला तीन नीविलम तीर दिखेंगे हरियट धनरी तिब्बन मुखदेन पत्वेन मुखदेन धनरी तिब्बो पत्न मे धनट धरणी सह पत्न अभी मेकट मोटर या संबंध करो मुखदे इक दिखट वमटना वमट करकेवेन दुनटना दुनट करकेव या विना सिन्ने या विना सिन्ने या करकेवेन इतकोट मेन्न मे वगे धारा इतर मिथन दिवेन्न मे मेका वेविदीर धारा धन विनवा रीन विनवा धन विनवा रीन विनवा तेरा धन रीन धन रीन एवं धारा नमक कटोला प्रत्यावर्त धारावा मन धारा की प्रत्यावर्त धारा मेतन दिवेन्न मेहमा एकम पेट अन्नपते एकम पेट धन न दिगटम धन विनाशन एवं धारावट नमक्यन सरल धारावाक्य मन धारावद सरल धारावाक्य ऐना बिट धारा प्रधान कोटास देखते बेदान पुलवा कटोला प्रत्यावर्त धाराव सरल धारा विन कर किसी देखकर उलूट दाकर अलुदेवा विन लोकल हट हागरी गेदरी दरुते माई मन इतर मकीन उगला अतपायपावा मेडकर विना सुनो तीवरा अस दिखाते हिमा
මොකද්ද කිව්වේ ධාරාව වටයක් කරකැවෙනකොට වට භාගයෙන් භාගයට මාරු වෙනවා නම් ඒවට අපි කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා. ඒතර ඩයිනමෝවේ වටයක් යනකොට ධන වෙනවා ඍණ වෙනවා. ආ ඊළඟ වටේදී ධන වෙනවා ඍණ වෙනවා. අපේ ගෙදරට එන විදුලියත් මෙහෙමයි මොහොතින් මොහොත මෙහෙම දෙපැත්ත මාරු වෙනවා. ඒකට හේතුව ඒවා නිපදවන්නේ විදුලි බලාගාරවල තියෙන මොනවා මගින්ද? ලොකු ඩයිනමෝ මගින්. බයිසිකලයේ නිපදවන ධාරාව ප්‍රත්‍යාවර්තය. කොහේ හරි ඩයිනමෝවක් කරකැවෙනවාද ඒක මොකද්ද? ප්‍රත්‍යාවර්ත. එහෙනම් සරල ධාරාව මොනවාද? සියලු විද්‍යුත් රසායනික කෝෂ සරල ධාරා. වියලි කෝෂ සරල කෝෂ ඊයම් මම්ල ඇකියුමුලේටරේ මොනවද නිපදවෙන්නේ? සරල ධාරා නිපදවේ. මොන ධාරාද? සරල ධාරා නිපදවේ. ඒ වගේම පුතේ මේ වයේ හරිද? ඒ වගේම සූර්ය කෝෂ ගත්තොත් ඒවැය තියෙන්නේ සරල ධාරාම තමයි. මොනවාද තියෙන්නේ? සරල ධාරාම තමයි. හරිද? පැහැදිලිද? මොනවාද ඒවැය තියෙන්නේ? සරල ධාරා. හරි. එහෙනම් අපි කතා කරමු ප්‍රත්‍යාවර්ත ධාරා තියෙනවා සරල ධාරා තියෙනවා. ප්‍රත්‍යාවර්ත ධාරාවට කියන්නේ අපි AC කරන්ට් එක කියන. සරල ධාරාවට කියන්නේ DC කරන්ට් එක. දැන් අපේ ගෙදර තියෙන මොන කරන්ට් එකද? නෑ. සරල ධාරාද ප්‍රත්‍යාවර්ත ධාරාද? ප්‍රත්‍යාවර්ත ධාරා. ඒක හරිද? ඉතින් අපේ ගෙදරනේ AC තියෙන්නේ. ඒ නිසා AC කරන්ට් එක කියන්නේ ගෙදර තියෙන කරන්ට් එක. ගෙදර තියෙන මොන කරන්ට් එකද? ප්‍රත්‍යාවර්ත ධාරා. එහෙනම් ප්‍රත්‍යාවර්ත ධාරාවට කියන අකුරු දෙක මොකද්ද? AC. කෝෂවලට තියෙන ධාරාවට කියන්නේ DC. මේ තියෙන්නේ AC. මේ තියෙන්නේ DC. පැහැදිලිද? ප්‍රත්‍යාවර්ත ධාරා සරල ධාරා. ප්‍රත්‍යාවර්ත ධාරා සරල ධාරා. හරි? තියාගෙන යා පුතේ. එකම දිශාවට ගලන ධාරාවක් සරල ධාරාවක් වේ. ඒකට කියන පුතේ DC කියලා. මෙතන වරන්න ඇතුල ඕනනම් දාන්න DC. මෙතන වරන්න ඇතුල ඕනනම් දාන්න AC. ධාරාව ගබ්තල අඳින රූපේ උඩ රූපේ අඳින්න පුතේ ඒක හොඳයි. ද
ධාරාව ගලන දිශාව වරින් වර මාරු වෙන නැත්නම් වෙනස් වෙනවා නම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලෙස හැඳින්වේ. හරිද ලිව්වද? හරි දැන් බලමු පුතේ මේකේ අවස්ථාවන බලන්න. දැන් අපි සරල ධාරාව සහ ප්‍රත්‍යාවර්ත ධාරාවේ වෙනස හඳුනා ගන්න යන්නේ. මුලින්ම මග ළඟ තියෙන වියලි කෝෂයක්. හරිද? वियली कोशयाक वियली कोशयक निपदे सरल धारावा अपटे सरल धाराव निरीक्षण करान पुलवा मे मोटेट मम्मी के संबंध कट पेन एकमेट करकेवन एकमेट करकेवन हेतु तमाय या सरल धारावाक निपदवन निशा ඊළඟට මම කරන්නේ වියලි කෝෂය අයින් කරලා මම සම්බන්ධ කරනවා ඩයිනමෝවක් මම ඩයිනමෝවක් සම්බන්ධ කරනවා ඩයිනමෝවක් සම්බන්ධ කරලා මම කරකැවීම සිදු කරනවා දැන් එතකොට මෝටරේ කම්පණය වීම විතරයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් නිදර්ශන ලියමු, උදාහරණ ලියමු. वियलिकोश बैटरी सूर्य कोश
වියලි කෝෂ බැටරි සහ සූර්ය කෝෂ පත්‍යාවර්ත ධාරාපත්‍ර මොනවායි තියෙන්නේ පුතේ මොනවායි තියෙන්නේ විදුලි ජනක යන්ත්‍ර ඩයිනමෝ ගෘහ විදුලිය කියන්නේ අපේ ගෙදර තියෙන විදුලි හරි නේද ඒතර යට තියෙනවා හයිලයිට් කරන්න පුතේ සුලන් පෙත්ත භ්‍රමණය වෙනවා සුලන් පෙත්ත කම්පණය වෙනවා ඒ වචන දෙක හයිලයිට් කරලා සුලන් පෙත්ත භ්‍රමණය වෙනවා तुरान पे तो काम पड़ने में हाईलाइट कर गया नाम कर विद्यागारे डायनमो आदर्शन विद्यागारे तुल डायनमो आदर्शन करण काटले अरे यहाँ बैठे दिन बाइसिकल डायनमो बाइसिकल डायनमो
දැන් අපි පුතේ මෙන්න මෙහෙම වැඩක් කරන්න යනවා. මොකද්ද? අඳුරාගෙන. අපි පුතේ LED බල්බ දෙකක් අරගෙන මෙයාගේ ධනසින මෙහෙම තියෙනවනේ. මේ පැත්ත මෙහෙම ධන ඍණ. බලන්න හොඳට. එතන මෙතන තියෙන ඍණ මෙතන ධන මෙතන ධන මෙතන ඍණ. ඒ කියන්නේ අපි මාරු කරලා සම්බන්ධ කරලා තියෙනවා. එතන අපි මේක මෙහෙම ඩයිනමෝවකට සම්බන්ධ කරා කියලා හිතන්නකෝ. එතන මොකද වෙන්නේ? මෙයා යනවා ඍණට, මේ වයරක යනවා කොහෙටද? ධනට. මේ වයරක යනවා කොහෙටද? ධනට. මේ වයරක යනවා කොහෙටද පුතේ? ඍණට. දැන් එතකොට මොකද වෙන්නේ? අහගෙන ඉන්න. මොකද වෙන්නේ? වට භාගයක් කරකැවෙනකොට මෙයා පත් වෙනවා නම් මෙයා නිවිලා. මෙයා නිවෙනකොට මෙයා පත් වෙනවා. ඒක තේරෙනවද? ඇයි? වට භාගයෙන් භාගයට මාරු වෙනවනේ. දැන් අපි මෙතන සම්බන්ධ කරලා තින්නේ කොහොමද? මාරු කළ. එතකොට හිතන්නකො මෙහෙම තිබුණා කියලා. මාරු නොකර තිබ්බනම් මොකක් වෙයිද? ධනට ධන තියෙනවා. ආයි මෙතන ධනට ධන තියෙනවා. මොකක් වෙයිද? මාරු කරේ නැත්තම්. දැන් හිතන්න බලන්න. මොකක් වෙයිද? දෙන්නම පත් වෙනකොට දෙන්නම පත් වෙනවා, නිවෙනකොට දෙන්නම නිවෙන. මාරුවෙන් මාරුවට නෙමෙයි. තේරුණා නේද? වට භාගයකදී දෙන්නම පත් වෙනවා, දෙන්නම නිවෙන එකට. දෙන්නම එකට පත් වෙනවා, දෙන්නම එකට නිවෙනවා. පැහැදිලිද? ඉතින් අපි කරන්නේ මේ පරීක්ෂණය. ඉතින් අපේ මෙයා පත් වෙනකොට මෙයා නිවෙනවා, මෙයා නිවෙනකොට මෙයා පත් වෙනවා. හැබැයි අපි මේක වියලි කෝෂයකට සම්බන්ධ කරොත් මොකක් වෙයිද? වියලි කෝෂයකට සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? මෙහෙම මාරු කරලා තිබ්බොත් මාරු කරලා තිබ්බොත් මොනවා වෙයිද පුතේ? ආ? මාරු කරලා තිබ්බොත් මොනවා වෙයිද? මෙයා ඍණනේ, මෙයා ධන, මෙයා ඍණ. එතකොට මෙයා පත්තු වෙනවා, පේනවා. මෙයා නිමිල යනවා. ඇයි ඒ? පත් වෙන්නේ ධනට ධන තියෙන කෙනා විතරයි. ඒතර මේ ධනට ධන තියෙන්නේ මේ දෙන්න. පේනවා. මෙයා නිවෙනවා. මාරු වෙන්නේ නැහැ. මෙයාව පත්තු කරගන්න ඕන නම් මොකද කරන්න ඕන? කෝෂයේ අග්‍ර මාරු කරන්න. එතකොට මෙයා නිවිලා මෙයා පත් වෙනවා. ඒ සරල ධාරාව නිසා. එයා ඉබේ මාරු වෙන්නේ නැහැ. අපි මාරු කරන්න ඕන. මෙයා ඉබේ මාරු වෙනවා. අපි කිව්වත් නැතත් එයා ඉබේ මාරු වෙනවා. ඒක තමයි ප්‍රත්‍යාවර්ත ධාරාවේ තියෙන වෙනස. තේරුණා නේද? සෑම වටයක් අරකැවෙනකොටම වට භාගයකට වරක් ධාරාවේ දිශාව මාරු කරනවා. ඒකට කියවෙන නම විද්‍යුත් චුම්බක ප්‍රේරණය මගින් විදුලිය නිපදවන නිසා. හරි නේද? එහෙනම් අපි බලමු මේ අවස්ථා. අපි වියලි කෝෂයකයි ඩයිනමෝකයි තියෙන වෙනස පුතාල දැනටමත් දන්නවා. වෙනස තමයි වියලි කෝෂයෙන් නිපද වෙන්නේ සරල ධාරාවක්, ඩයිනමෝවෙන් නිපද වෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒතර අපිට ඒක තහවුරු කරගන්න තව ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. අපි මේ LED දෙකක් අරගෙන ඒකේ ධන සහ ඍණාග්‍ර මාරු වෙන විදිහට එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒතර පුතේ මම දැන් මේකට මේ විදිහට සම්බන්ධ කරොත් අග්‍ර දෙක කෝෂයේ, එතකොට අපිට පේනවා රතුපාට බල්බය පමණයි දැල්වෙන්නේ. රතුපාට බල්බය පමණයි දැල්වෙන්නේ. කහපාට බල්බය දැල්වෙන්නේ නැහැ. ඊළඟට මම කෝෂයේ අග්‍ර මාරු කරොත් විතරක්, ඒ කියන්නේ ඉබේ මාරු වෙන්නේ නැහැ, මම මාරු කරොත් විතරක්. ඔන්න දැන් මම මාරු කරනවා කෝෂයේ අග්‍ර දෙක. එතකොට අපිට පේනවා ඇති කහපාට බල්බේ දැල්වෙනවා. ඒක දිගටම දැල්විලා තියෙනවා. මොකද අපි අග්‍ර දෙක මාරු කරපු නිසා. අග්‍ර මාරු කරන්නේ නැති තාක් එකම පැත්තට තමයි ධාරාව යන්නේ. එන එක තමයි සරල ධාරාවක ලක්ෂණය. එක දිශාවකට ධාරාව ගලන්නේ, වෙනස් වෙන්නේ නැහැ.
දැන් අපි මේ LED ඇටවුමම ඩයිනමෝකට සම්බන්ධ කරන්න හදන්නේ මෙතන ඩයිනමෝව ඩයිනමෝවෙත් මම සම්බන්ධ කරනවා ධනසහ ඍණාග්‍රවලට මම සම්බන්ධ කරලා අම දැන් ඩයිනමෝව කරකවන්න බලනවා. ඉතර අපි බලමු මේ බල්බ කොහොමද ඇල්වෙයිද කියලා. උදාහරණයක් පේන ඇති මාරුවෙන් මාරුවට දැල්වෙන්නේ දෙන්න. මාරුවෙන් මාරුවට තමයි දැල්වෙන්නේ. एकट हेतु प्रत्यावर्त धारावा ලකුරුදරුත්තේ පළවෙනි එකේදී රතු පාට බල්බය පමණක් දැල්වෙනවා. රතු පාට බල්බය පමණක් දැල්වෙනවා. දෙවෙනි එකේදී මොකද පොළ පාට දැල්වෙනවා. දැන් මෙතෙන්දි මාරු වෙනවා නෙමෙයි, අපි ධනසහ ඍණාග්‍ර මොනා කළද දෙයි මාරු කරලා තියෙන එක පේන නේද? කෝෂය මාරු කරපු නිසායි උනේ මේ ඉබේ වෙනවා නෙමෙයි. පැහැදිලිද? ඉබේ වෙනවා නෙමෙයි, අපි මාරු කරපු නිසා. හැබැයි ඩයිනමෝයිදි මොකද වෙන ඔය දෙයම ඉබේ වෙනවා. ඩයිනමෝයිදි ඔය දෙයම ඉබේ සිද්ධ වෙනවා. ඊට පස්සේ කෝෂය ඉවත් කරලා ඩයිනමෝවක් සම්බන්ධ කරා නම් වට භාගයෙන් භාගයට මොකද වෙන්නේ? දැල්වෙන්න පටන් ගන්නවා. වට භාගයකදී රතු පාට බල්බේ දැල්වෙනවා පුතේ, ඉතුරු වට භාගයේදී කොළ පාට බල්බේ දැල්වෙනවා. දිය
මේ බෙන්නනේ ඒකමයි පුතේ බලන්න x අක්ෂය ධනට සම්බන්ධයි එතකොට රතු බල්බය පත්තු වෙනවා x අක්ෂය ඍණට සම්බන්ධ වෙනකොට කොළ බල්බය දැල් වෙනවා මේක සරල ධාරාවක් එතන මේකම අපි ඩයිනමෝකට සම්බන්ධ කරොත් මොකද වෙන්නේ පුතේ මාරුවෙන් මාරුවට දැල් වෙනවා නේද?
මේකම අපි සම්බන්ධ කරොත් එහෙම ඩයිනමෝකට එයා වටභාගයකදී රතුපත්තු කරන වටභාගයකදී මොකද්ද කොළපාට පත්තු කරන මාරුවෙන් මාරුවට රතු සහ කොළ බල්බ දැල්වේ. අනිත් පැත්ත මැද බිඳු ගැල්වනෝමීටරයේ කටුව දෙපසට චලනය වේ. මැද බිඳු ගැල්වනෝමීටරයක් සවි කරොත් එයා දෙපසට චලනය වේ. පුතාල ලබන සතිය විදු සමපැන එකක් තියෙනවනේ. ලබන සතිය විදු සමපැන දාලා තිය ටියුට් එක අරන් කරන්න පුතේ. මම ලිව්වද පුතේ දැන් අභ්‍යාස වලට යා කරගෙන යන්න අවස්ථාව ප්‍රභවය තරල ධාරාවක්ද ප්‍රත්‍යාවර්ත ධාරාවක්ද කියන එක තරල ධාරාවක්ද ප්‍රත්‍යාවර්ත ධාරාවක්ද කියන එක පුතේ මං කීපයක් පෙර ඔයගොල්ලෝ පුතේ අකුණු කරාට ප්‍රති හරිද බලන්න පාපැදියක තියෙන ඩයිනමෝව ප්‍රත්‍යාවර්තයි ඔරලෝසුවේ තියෙන බැටරි වියලි කෝෂ සරල ධාරාවක් විදුලි ජ්වලාගාරවල තියෙන පුතේ ඩයිනමෝ ප්‍රත්‍යාවර්තයි සූර්ය කෝෂ සරල ධාරාවක් කාර්යපණ ගැනීමට අපි භාවිත කරන්නේ EM අම්ල ඇකියුමුලේටරේ එක සරල ධාරාවක් දැන් මේක පුරවා මේ රූපේ පෙන්වන්නේ පුතේ සිංහ සහ කොපත් අහදු
සිංසහ කොපතාඩු. ඒතර සිංසහ කොපතාඩු දැක්කක මම මතක් වෙන්න ඕන පුතේ. මොනා කියලාද? සිංසහ කොපතාඩු දැක්කක මම මතක් වෙන්න ඕන. ගැතද? මොනා කියලාද? සරල කෝෂයක් කියලා. මොකක් කියලාද? සරල කෝෂයක් කියලා. මේ ධනසාර ඍණාග්‍ර නම් කරන්න ඕන පුතේ. ධන කියන්නේ එතකොට කොප, ඍණ කියන්නේ සිං. AB දෙකලවරට මෝටරයක් සම්බන්ධ කළ විට කුමක් නිරීක්ෂණය වේද? මොකද වෙන්නේ පුතේ? එක දිගට එකම දිශාවට කරකැවෙයි. එකම දිශාවට කරකැවෙයි. එකම දිශාවට කරකැවේ. හේතුව ලියම් පුතේ. හේතුව තමයි මෙයා මොන ධාරාවක් කියමද? සරල ධාරාවක් කිය. සරල ධාරාවක් ලැබෙන නිසා. හේතුව ලියන්න පුතේ. සරල ධාරාවක් ලැබෙන නිසා. සරල ධාරාවක් ලැබෙන නිසා. මෙම ඇතැවෙමෙන් ලැබෙනුයේ සරල ධාරාවක්ද ප්‍රත්‍යාවර්ත ධාරාවක්ද? සරල ධාරාවක්. ඒක කොහොමද අපි සනාථ කරන්නේ පුතේ? ගැල් මැද බිංදු ගැල්නෝමීටරයකට සම්බන්ධ කරා නම් මොකද වෙන්නේ? එකම දිශාවට, එකම දිශාවකට පමණක් චලනය වෙනවා. මෙම උපකරණයට මැද බිංදු ගැල්වනෝමීටරයක් සම්බන්ධ කළහොත් ඒ කටුව එකම දිශාවට චලනය වේ. මේකට අඳින්න පුළුවන් සංකේතය තමයි පුතේ සාමාන්‍ය කෝෂයක සංකේතය. දැන් ඊතර ප්‍රශ්න ටිකක් ඉක්මනට කරන්න.
හරිද පුතේ? බලන්න කෝෂකේපයක් නිවැරදිව සම්බන්ධ කිරීමෙන් මොනවාද? බැටරි සාදා ගන්නු ලැබේ. හරි දාගන්න. තනි කෝෂයකට වඩා වැඩි ධාරාවක් බැටරි මගින් ලබාගත හැක. බැටරි මගින් ලබාගත හැක. විදුලි කෝෂයක අග්‍ර ධන සහ ඍණ ලෙස නම් කරයි. ඩයිනමෝව තුළ චුම්බකයක් සහ කම්බි දඟරයක් පවතී. දීපා හරිදා ගන්න පුතේ. අර ඩයිනමෝ තුළ ධාරාව උත්පාදනය වනුයේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය නම් මූලධර්මයට අනුවය. පාපැදිවල මෝටර් රථවල විදුලි ජනක යන්ත්‍ර සහ විදුලි බලාගාරවල ඩයිනමෝ යොදා ගනී. එකම දිශාවට ගලන ධාරාවක් එකම දිශාවට ගලන ධාරාවක් සරල ධාරාවක් වේ. ඩයිනමෝ මගින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිපදවනු ලබයි. භාවිතයෙන් ඉවත් කළ රසායනික කෝෂ මිනිසා ඇතුළු පරිසරයට විෂ සහිත වේ. අරිපිට අපේ ඊළඟ පාඩමට යනවා පුතාලා ජලය පාඩම අරගන්න.